මිලවැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත එකඟතාවය ගන්න ඕනේ. ඒ අනුව ජූනි 9 වෙනිදා සාකච්ඡාව තිබුණේ ජූනි මාසේ 10 වෙනිදා ගරු මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මිලවැඩි කිරීම සඳහා එතුමාගේ ලිඛිත එකඟතාවය මට එවනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වෙන්නේ. එමනම් මම කලේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඇතුළු සමස්ත ආණ්ඩුව ගත්ත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණයි. ඒ ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත් කිරීමට මා පැවතු මාධ්‍ය හමුවට බුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්‍රාල් මැතිතුමා සහභාගී වුණා. එයයි රටේ අග්‍රාමාත්‍යවරයා විදියට බුදල් අමාත්‍ය තනතුර දන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහභාගී වෙන්න බැරි නිසා තමයි මුදල් අමාත්‍යවරයාගේ නියෝජිතයා විදියට නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යතුමා මෙතන මාත් සමග වාඩි වුණේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝජිතයා විදියට. එහෙමනම් මේ සාගර කාර්යවසන් මැතිතුමා පහර දෙන්නේ මට නෙවෙයි. එතුමාගේ පක්ෂයේ බිහි කළ එකම ජනාධිපතිවරයා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. එතුමාගේ පක්ෂයේ සදාදරණීය නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. ඇත්තෙන්ම ඉතිහාසයේ පුරාම ඔබ හොඳටම දන්නවා මාධ්‍ය වේදීන් විදියට ඉතිහාසයේ පුරාම තෙල් මිල වැඩිවීම ප්‍රකාශයට පත් කළේ මුදල් අමාත්‍යංශය. ඉතිහාසයේ කවදාකවත් බලශක්තිය ඇමති කෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා තෙල් මිල වැඩි වෙනවා කියලා ප්‍රකාශයට පත් කළා නැහැ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් රැකගන්න ඕනි නිසා තමයි මේ අවදානම් වැඩේ ස්වේච්ඡාවෙන් මම බාරගත්තේ. කවුරුවක් පැවරුවා නෙවෙයි මම ස්වේච්ඡාවෙන් බාරගත්තා අපේ නායකයන් රැකගත යුතු නිසා. නමුත් පෝට්ටුවේ ප්‍රධාන ලේකම්තුමා මොකද කරේ? මේ බලන්න. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡායා රූපේ තියෙන ලිපි ශීර්ෂයක ලිපියක් නිකුත් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා අගමැතිතුමා අපහසුතාවයට පත් කරා. ඇත්තෙම මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස අපි කවුරුත් දන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අග්‍ර ඵලයේ ලෙස අපි දකින්නේ 69 ලක්ෂයක ජනවර්මක් ගැනීමට සමත් වුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට මේ එතුමන්ලා ගත්ත තීන්දුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කටයුතු කිරීමෙන් සාගර කාර්යවසන් මැතිතුමා බරපතල වරදක් කරලා තියෙනවා. ගරු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමනි, එසේනම් දැන් ඉල්ලා අස්විය යුත්තේ ඔබද නැතිනම් මමද? එය තීරණය කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාවට බාරයි. ඒ වගේම පෝට්ටුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරුන් කියන්නේ සාගර කාර්යවසම් මැතිතුමාට ඕනෑම ප්‍රකාශයක් නිකුත් කරගන්න පුළුවන්. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. නමුත් සඳ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විදියට නිකුත් කරන්න නම් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකින් පක්ෂයේ මතය ප්‍රකාශයට පත් කළ යුතුයි. පොදු ජන පෙරමුණේ මෙවැනි ප්‍රකාශයක් කරන්න කිසිම සාකච්ඡාවක් සිදු වුණේ නැහැ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මට දුරකථනයෙන් කතා කරමින් මාව මුණ ගැසීමෙන් ඊයේ රාත්‍රියේ අද දවසේ මට ප්‍රකාශ කළා. එහෙමනම් මෙම තීන්දුව ගැනීම, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක් ගැන කිසිවක් දන්නේ නැහැ. එහෙමනම් සාගර කාර්යවසම් මැතිතුමාට මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න බලය පෙවරුවේ කවුදයි කියන ප්‍රශ්නේ අද මේ රට හමුවේ තිබෙනවා. ඒ නිසා මෙම තීන්දුව ගැනීමට වාඩි වුණු මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ වාඩි වුණු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුදයි පුළුවන් නම් හෙළි කරන්න කියලා මම සාගර කාර්යවසම් මැතිතුමාට අභියෝගයක් කරනවා. දැන් මට ඉල්ලා අස්වෙන්න කියලා එතුමා කියන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වෙන
නවතෙල් පිරිපහදුව ඉදිකිරීම නතර කරන්නද එහෙම නැත්නම් මට ඉල්ලා අස්වෙන්ද කියන්නේ ශ්‍රී ලංකාව ගෑස් සහ තෙල් නිපදවන රටක් බවට පත් කිරීමේ ශ්‍රී ලාංකිකයන්ගේ දිගු කාලීන සිහිනය සැබෑ කරන එක නතර කරන්නද එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යලි ශ්‍රී ලංකාවේ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉන්දියාව සමග පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නද අවුරුදු 75ක් පැරණි තෙල් නල පද්ධතිය නවීකරණය කිරීම නවත්වන්නද අලුතෙන් තෙල් ටැංකි ඉදිකිරීම නවත්වන්නද එහෙම නැත්නම් මේ ව්‍යාපෘති හරහා විදේශ තෙල් සමාගම් රටට තෙල් සපයලා උපයා ගන්නා කොමිස් මුදල නතර වීම නිසා ඇතිවන හිතේ අමාරුවටද එහෙමත් නැත්නම් සතපහක හොරකමක් වංචාවක් කොමිස් මුදල සිදු නොවි මෙතරම් දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ගමන් කරන එක දරා ගන්න බැරි නිසාද කියලා මට ගරු සාගර කාර්යවසම් මැතිතුමාගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා අවසාන වශයෙන් බල ශක්ති අර්බුදයට වගකී යුත්තේ මා බවට ඔප්පු කළ හැකිනම් මා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන මෙන් මං සාගර කාර්යවසම් මන්ත්‍රීතුමාට මේ අවස්ථාවේ ප්‍රසිද්ධ අභියෝගයක් කරනවා කුඹලාව කෑවා නම් විඳවපම් බලලෝ කියලා කිව්වල ඒ නිසා දැන් විවිධ නිදාසට හේතු නොකිය ඔබ ප්‍රකාශ කරා ඔබ ලිඛිතව කියලා තියෙනවා මමයි වග කිව යුත්තේ කියලා ඔබ සතුව සාක්ෂි ඇති ඔබ නීතිඥෙක් ලංකාවේ ප්‍රධානම පක්ෂේ ප්‍රධානම ලේකම්වරයා ඒ නිසා ඔබ ආවට ගියාවට මෙවැනි ප්‍රකාශයක් මාධ්‍ය වලට නිකුත් කරන්න විදියක් නැහැ. ඔබ සතුව මොනවා හරි තොරතුරු තැත තාර්කිකව සාක්ෂි සහිතව එහෙමනේ නීතිඥ මහතුරු කතා කරන්නේ. එහෙමනේ ප්‍රධාන පක්ෂයක ප්‍රධාන ලේකම් වගේ වගකීතු තනතුරක් දරන අය කතා කරන්නේ. ඒ නිසා එන්න මා සමග විවාදයකට හොයලා බලමු වගකීවේ යුත්තේ කවුද කියලා සාගර කාර්යවසම් මැතිතුමනි මේ නම් ඔබට මග අරින්න අපි ඉඩ දෙන්නේ නැහැ. මම ඉඩ දුන්නත් මේ රටේ මාධ්‍ය නම් ඉඩ දෙන්නේ නැහැයි කියලා මගේ මිත්‍රයාට මගේ උගත් මිත්‍රයාට මා ප්‍රකාශ කරන්න කැමතියි. breaking.lk